I'm <laughs> sorry. තා චක්හවා ලේසු අතරාගච්චන්තු දේවෙතා සද්ධම්මං මනිරාජස සුනන්තු සග්ධමොකදන් දම්මසවන කාලෝ අයං බධන්තා ම් සවන කාලු අයං බදන්තා සද්ධම්මස් සවන කාලු අයං බදන්තා නමෝතස්ස භග වෙතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භග වෙතු අරහතු සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගෙවෙතු අරහතු සම්මාසම්බුද්දස්ස පනිම්හිචේවනුනස හරිය පානිිනවිසං නි්භානං නාභනං විසමන්වති නතිපපං අකුබබතුති ඒ භාග්‍යවත්වෝ ලෝතුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපිහෙම දෙනාගෙම නමස්කාරය වේවා. සාධහූ සාධෝ සාධෝ ලෝතුරා බුදුරජාණන් වහන්සගේ සිරිමුව මඩලෙෙන් ලෝකසත්වයාවෙත මහත්කරුණාවෙන් යුක්ත දේශනා කොට වදාලා වූ එයුතුම් නවලෝකෝත්තර ව ශ්‍රීසත් ධර්මයට අපිහැම දෙනාගෙම නමස්කාරය වේවා සාධූ සාධහ සාධෝ ලෝතුරා භාග්‍යවත් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩෙලෙෙන් වදාල ඒයුතුම් දරමෙන් සැනසීමට පත් උත්තම උත්තමාාවියන්ට අපිහැම දෙනාගෙම නමස්කාරය වේවා සාධෝ සාධූ සාධූ ප්‍රඥානාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය පණ්ිතහා මුදුරුවන් වහන්සේලා නායක හා මුදුරුවන් වහන්සේලා වරා ප්‍රධාන මෙ රටවාසේ ලෝවාසේ පිනැති මහා සංඝරත්නයෙන් අවසරයි දෙදහස්සිස එකේ දෙසැම්බර් මාසි තිස්සෙක්වෙනිදා උතුම් දරමානු ශාශනාවට දායිකත්වය දරන්නට යදෙන පන්නිපිටියේ පදිංචි දමිත් එන්න කෝන් පින්වන්ත මහත්ම එ වගේ සුදර්ශනය හරස්කම පෙන්වන්ත මහත්මිය එ මෙ වීරකෝන් පින්වන්ත මෑණිය න්නැතුළු සත්පුරුෂි පින්මතුන්ලා මෙ පින්ක මෙහි දායිකත්වය දරනු විශේෂ මේ පිංකම සංවිධානය කරගන්නට යෙදී තිබෙන්නේ අවුරුදු දෙකකට එයාදී ඒයන්නේ දෙදහස් විස්සේ ජනවාර පලබෙන දිනට අවුරුදු අනුව එකක් ආයු වලඳල අභාවයට පත් ආදරණීපච්චි එම්බී හරස්ගම පියතුමා මෙම උමුතුම් ධර්මදානයෙන් රැස්වෙන පින්කුසල් අනු මෝදන්ව සංසාරදුකෙන් අත්මිදිත්වායන සාධසිත් ප්‍රාර්ථනාවෙන් අපපච්චිත පින් අනමෝදාන් කරන්නටත් එවගේම දවස් විසියක්කට එහාදී අවුරුදු අනුතුනක් ආයු වලඳලා අභාවයට පත්වන්නට යෙදෙන දායක්කත්වය දරණයිගේ පියතුමන්ගේ නිියුන් සහෝදරයන් වන අනුලා රත්න නැන්දනයට ද මේකුසලේ නිවන් අවබෝධය පිණිසම උපකාරවේවා එවගේමතෙන්නකෝන් පියතුමාට අමිත් එන්න ෝන සහෝදරයාට ද එකසේ මේ කුසලේ අනුමෝදන් වේවා සසරපින් අපේක්ෂා කරන සියලු ඥාතීන්ට සංසාර දුකෙන් අතමි දෙන්නට මෙ පින් කුසල් අනුමෝදං වේවා ඉතා සත්පුරුෂ ප්‍රාර්ථනාවක් ප්‍රාර්ථනා කරනවා සියලුම ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුව පත්වෙත්වා දෙදහස් විසි දෙක නව වසර සියලුම ලෝක සත්ත්වයන්ට යහපතක් උදාවීම පිණිසම උපකාරයක් වෙත්වායන සාදුසි තරමුණෙන් තමයි මෙ පින් නැති පිරිස දායිකත්වේ දරන්න ගෞරවනීය දේශකයාණන් වහන්සේට ආරාධනා කරනවා නිවන් මඟ ටුපනිශ්‍රේවන දේශනාවක් පවත්වන්නට කියල්. මෙ පින්වත් පිරිසකි පවුලේ මෑනියන් දෙපල දරුවන් තුන් දෙනා ඉතාමත්ම සත්පුරුෂව කටයුත්ත සූදානම් කරලා තියෙන නිසා. වන් මගට උපනිශ්‍රේවන පින්කමක් විදිහට දේශනාවක් විදිහට මේ දේශනාවද පවත්වනවා සෑයක් පිළිසකර කරමින් කළ පිනක තිබුණු මහි මෙහි විපාක්ක පිළිබඳව. නිවන් මගට උපනිශ්‍රේවනන එතකොට අපි කරන නිවර්නවබෝධය පිණිසම උපකාරයක් වෙන්නේ කොහොමද කියන එක දේශනාව තුළ අන්තරගත වෙනවා එබඳු දේශනාවක් අද උබට දේශනා කරෙන් ම මුලිම ඔබට සඳහන් කළ ගාථාව දම පදී සඳහන් වල තියෙනවා ඒ තේරුම පිළිබඳව අර්ථාාවබෝධය පිළිබඳව දේශනාවට පෙරාතුව යම් ප්‍රමාණයක් වත් තිගෙන ගත්තොත් මේ ධර්මකාරණාව ඔබට මනාව තේරුම් ගන්න පුළුවන් වෙයි ඒ තමයි පානිම්ිහිචේ වනෝ නාස්ස හරේය පානිිනා විසන් නාබ්බනං විස මන්වේති නත්ති පාපං අකු බ්බතු. ඔබට තේරුම් ගන්න පදගතාර්ථය දේශනා වතරමයකදි දේශනා කරන්න නමුත් මතුපිටින් තේරුම් ගන්න පුළුවන් දේතමයි පානිි කියල පාලීං ැන අතට දැඔ ොහලති අර චත්තපානී කියන බ්‍රාහ්මණය ගැනහල ඇති එතන කියන්නේ චත්ත පානී කලන චත්‍රයක් කුඩයක් අතිං ගත්තෙන චත්තපානී. මෙතන මේ පානී කියල කියන්නේ අතට. පානිම් හිචචේ වනෝනාසන අස්සනාස හරය පානිිනා විසන අතෙහි තුවාලයක් වනයක් නැත්තැගෙන ඇති කැලෑවක් නැත්තන් කෙන කතා නෙවෙයි. කැලෑවකට ගියොත් එහෙම ර්තජන ලිව්වොත් වනයක් වෙනවා තුවාලයක් ධන්තජන ලිව්වොත් කැලෑවක් වෙනවා සිංහල භාෂාවද දිවගන් අ එෙමනි මුර්තජන අකුරලියලා යම්මූ කෙනෙක් වනයට පිවසුනා කෙලකිව්වොත් තුවාලය තුළට ගිහිල්ල වෙනවා. ඒ වන කියලලියන්නේ වනවෙච්චක තුවාල වෙච්චයක ශරීරය තුවාලවෙලා හම ගැලවෙලා මස්වලට සත්තුදාලා පනෝදාලා සැරවි ගලන ගඳගහන ලේධාත්තු එලියට නික්මිල එන ශරීරය හටගත්ත වනවලට තුවාලවලට කියනවා වන මුර්තජන යන්න ධන්තජනයන්න ලිවුවොත් ඒකට කියනවා කැලෑව එහම නැත්ත ඒකට කියනවා වනය වනන්තරය වන ලැහැබ. ඒ වනය තුළි ඉන්නේ තිරිසන් සත්තු දිහ ලස්සන රමණී යනේ දේශනාවත්තිරනේ රමණීයාන අරං්ඥාන ය යත්තන රමතී ජනුව වීතරාගා රමේ සන්තිනතඒකාම ගවේසි නෝන. ඒ වනේ ඉතා සුන්දරයි දියඇලි ගංගා ඇලදොලගස්කොළං සතාසයපාවා ඉළඟට විහගුන්ගෙන් ග්‍රහණය වෙච්චි. ඒ පරිසරයේ තා සුන්දරයි. රහතන් වහන් සෙලපවාගේ කලා. ඒ වනේට වනන්තරය කියල කියනවා. මේ වනය කියලක කියන්නේ අතක හටගත්ත නැත්තං කකුලක හටගත්ත ශරීරය හටගත්ත තුවාලය. එනම කොතන තුවාලයා ද පානිම් හිච්චේ වනෝන අස්ස අතෙහි තුවාලයක් නැතිකොට. අතේ වනයක් නැතිකොට. හරය පානිිනා විසන්, හර හරය ඉවත් කරනවා. අයින් වෙනවා. පානිනා විසං සරීරට විස ඇතුල් වෙන්නේෙ නෑ. නාභනං විස මන්වයට නත්තිපාපන් අකුබ්බ තෝනේ. අතේ තුවාලයක් තියාගෙන අතේ වනයත් තියාගෙන අතේ සැරවගලන වනයක් ඇති කෙනෙක් වහ අතෙන් ඇල්ලුවොත් විස අතෙන් ඇල්ලුවොත් විසසරීර ගත වෙනවා. බොන්්ඩ මෝන්නේ කන්න මෝන්න ගිලින්ඩම ඕන්නේ. අතේ තුවාලයක් ඇතිෙනෙක් සරීරය තුවාලයක් ඇති කෙනෙක් විස ඇල්ලුවොත් සරීරයට විස ඇතුල් වෙනවා. කකුලේ වනයක් ඇතිෙනෙක් විස ද්‍රව දවය ොවට දැම්මත් වගාවට දාන්නගයොත් ආරක්ෂක විදිවිධානයක් පාවිච්චි නොකළොත් තමංකුඹුරට හේනට වත්තට පිටියට යොදන වහ තමංගම ශරීරයට ඇතුල් වෙනවා ඒ කාටවත් පලක්වන්න බෑ. බලනුක බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන මේ ධර්මපරියාය කොච්චර අපේ ජීවිතයට කිට්ටු විඉද තේරුම්ගන්න පුළුවන්ද අවබෝධ වෙනවද ඔබට මට මේ උදාහරණ කොච්චර සමී පයිද කෙලො බහිතල බලන්න ධර්මය තුළ ජීවත්තන කෙනෙක් ධර්මයටි ිට්ටු වෙන්නේ සමී පපවිච්චි උදාහරණත් එක්ක. නම ඔබට එක කෙටියක් නැවත මතක් කරන්න අතෙහි වනයක් ඇති කෙනෙක් අතේතුවාලයක් ඇති කෙනෙක් වස අල්ලගෙන විසවරගල්ලගෙන මොනයම්මෝ කටයුත්තක් සඳහායුධ වන්න ගියොත් ඔහුඒ සරීරට විස ඇතුල් කරගත්තේ මකයෙන් කටයෙන් නොවේ යැයි සරීරට විස ඇතුළ වීම වලකින්නේෙ නෑ අත්ලෙහිය තිතුවාලයෙන් ශරීරට විස ඇතුල් වෙනවා. හැබැයි අතේ තුවාලයක් වනයක් පළුදක් නැති කෙනෙකුට එහෙම ශරීරට විස ඇතුල්වෙෙනෙ නෑ. එඒ නිසා තමයි බැ මේ අපි දකි නවය විදේශ රටවල් වල සුදු ජාතික යොනම් හොර යොදන්න ගියත් යම් විසවර්ගයක් යොදන්න ගත් එඇත්ත මිදුලක් අතුගාන්න සුද්ද කරන්න මල් පැළයක් හිටවන්න ගියත් හොඳට පාආවරණ පැළඳගෙන අත් ආවරණ පැළඳගෙන හිස් ආවරණ පැළඳගෙන එකට සූදානමක් ඇතිවතමයි ඇත්ත උදැල් ගන්නේ ඔවුන්තුල ඇති විශ්වාසයක් කොත නොහෝ තැනක තුවාලයක් තිබුණොත් මම කරන කටයුත්තෙන් ශරීරය ආනියට පත්වෙන අපේ ලංකාවෙන ටිකක් කරි අඩු ඔය අනුරාධහපුරය අම්පාර පොළොන්නරුව යාපනය වගේ දුෂ්කර පලාාත්තලම්මල තාත්තල ඉන්නවා ගොයි තැන් කරන්න ගිහාම හේනට කුමරට බහින්න ගිහාම වත්ත පිටියේ වැඩකට ගිහාම අඩුම තරමැකිවොත් මිටියක් කරගැන ඇනකට ගහන්න ගියත් කිසිම ආරක්ෂාවක් නැතිව විශාල විපත් කරගත් අවස්ථාවන් විපත්තීන් වට මුණ දුන් අවස්ථාවන් තියෙන පරිස්සම කෝගටත්හොඳ අතේ තුවාලයක් නැති කෙනෙක් කොතරම් වසවර්ග ඇල්ලුවත් විසවර්ග ඇල්ලුවත් ඔහුගේ ශරීරයට විස ඇතුල් නොවන් නාක්මෙන් සිත අපි පිරිසිුදුඋුණු කෙනා අතින් සිතට කවදක්කවත් අකුසලයක් ඇතුල් නොවෙන බව මනාව පසක් කරන්නට බුදුරජාණන් වහන්සේ මේ ගාථාව සියලු ලෝක සත්වයා කෙරේ අනුකම්පාවෙන් දේශනා කොට වදාරලතියෙන් ානිිම්ිහිිචේ වනෝනාස්ස හරෙය පානිිනා විසන්. නාබ්බනං විස මන්වේති නත්ති පාපං අකුඋබ්බතු. හරි ලස්සනයි. දෙදහස් විසි දෙකට ඔබ මේක ඔබි තේමාපාටිකර ගත්තත් ගැටළුවක් වෙනෙන. පානම්හිිචේ වනෝනාස්ස හරය පානිිනා විසන්. නාබ්බනං විස මන්වේති නත්ති පාපං අක උබ්බතුෝ. ත තුවාලයක් වූ විගස ශරීරයට විස ඇතුල් වෙනවාක් මෙන් තුවාලයක් නොමැති අතෙන් වසඇල්ලුවායයි ශරීරගතොනවන්නාක් මෙන් සිත පිරිසිදු වුව තබාගෙන කුසල ධර්මයන්තු ලැහැසිරීම ඔහුට ධර්මාවබෝධය සඳහා උපකාරයක් වෙන බව නිතර නිතරසිහය තබා ගැනීම ඔබටත් මටත් ලෝක සත්වයාටත් පින්වත්නී හපතක් බවට පත්වෙනවා. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්‍ෂුන් වහන්සේලාට ආනන්ද හාමුදුරුවන් වහන්සේ විසින් විමසපු පැනේට ති බුදුරජාණන් වහන්සේ දවල් කාලයේ ෝ බොෝ දේශනාවන් පබත්වගෙන වහන්සේ වැඩවාසය කරනවා. නමුත් මෙ වස්තිම් බුදුතරා බුදුරජාණන් වහන්සේගේ අලයම අාවදිවෙන්නේ උන්වහන්සේ අද දිනේදී මාගේ නුවනට අසුවෙන ඒ නවත තැනැත්තා කවුදයි බුදුරජාණන් වහන්සේම බලාවදාාරලා ධර්මය දේශනා කරනවා ඒ සත්්‍යයා සංසාරදුකින් එතරවන්. බුදු කෙනෙකුගේ නෙතට ගැටෙන්න්න ඔබත් මමත් සංසාරය බොහො පින් කුසල් කරලා තියෙන්ුව. අපි කොතන ඉපදිල හිටියාත් ඒකන අපි මනුසලෝක නොවෙන්න පොළුවන් බ්‍රහමලෝකය නොවෙන්න පළුවන් කොතන අපි පෙදල හිටියත්. බුදු කෙනෙක් මුණගැහෙන්න්නට අපි අවශ්‍ය කරන සියලු කුසල සංස්කාර ධර්මයු රැස්කරගෙන සිටියා නම්. ඒ බුදුරජාණන් වහන්සේ අපි වැඩ අපි ඉන්න තැනැටුන් වහන්සේ වැඩම කරලා ඔප කරේ අනුකම්පාවෙන් යුක්තව ධර්මය දේශනා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේලා රවට්ටල පගාවක් දීල කප්පම් දීල රවට්ටක නරයි යන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ විසින් මවබෝධ කරගත්ත ඥානයක්ත්තියෙනවා. යාානවලට කියන පෙන් වත්න චුතුූපාදඥානය ආසවක් ඥානයපු බෙනිවාසාන ස්වති ඥානය ඉන්ද්‍රීයේ පරපරි අත්තඥානය කිය ඥානයන්ස්වයම්බුච්ඥානයම සම්මා සම්බුද්ධත්වයට පත් උත්තමයන් වහන්සේලාට පිහිටට තියෙනවා. ශ්‍රද්ධවනෙමති ඉන්ද්‍රීය දියුණු කරගත්ත ඉන්ද්‍රීය ධර්මයන්තුලින් ශ්‍රද්ධාවට පත් සම්පූර්ණූ කෙනෙක් ඉටියෝත් ඒ කෙනනාළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කර ධර්මය දේශනා කරවා. ඒ කෙන කුලවන්තය වෙන්න පුුවන්, කුල හි නය වෙන්න පුළුවන් දනවතා වෙන්න පුළුවන් දුප්පත් කෙනා වෙන්න පුළුවන්. අංගවි කල කෙනෙක් වෙන්න පුළුවන්. ඕපපා මේ පාවලට ඇති ආබාධිත ඇති කෙනෙක් වෙන්න පුළුවන්. මොනයම් වූ තත්වේ එක දෙමවපියෝ විසින් ප්‍රතික්‍ෂේප කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්. සහෝදරියෝ ඥාතින් රටවැසියන් විසි ප්‍රතික්ෂප කරපු කෙනෙක් වෙන්න පුළුව. නමුත් බුදුරජාණන් වහසේ මොුණගැහෙන් අවශ්‍ය කරන පෙන්කුසල් සම්පාදනය කර ගෙන තිබුණොත් කිසිව බුදුුවරයෙක් පෙන්වත්න්නේ බඳු තැනැත්ව ප්‍රතික්ෂය කරන්නේ බුදුරජාණන් වහන්සේම ගිහි මුණ ගහැනවා. ඒ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න්නේම නැවත පත්කඩයක් කලන්නවත් සුදුර දියලන්නවත් ආසන පණවන්නවත්, කිසිම දෙයක් නෑ බුදුරජාණන් වහන්සේම අලුයොම අවදි වෙලා උන්වහන්සේම සඟලසිවර කර දරාගෙන මැටි පාතරයක් අතේ ඇතිව. බුදුරජාණන් වහන්සේම වැඩම කරනෝ කියනු අරක් තැනත්තට පිහිට වෙන්න සංසාරේතකොට බලන්ඩු බැ විශ්වාස කරලා කුසල් කියන දේවල අපට කොච්චර නිවන සඳහපකාරයක් වෙනවාද. තෝදයේ බ්‍රාක්්ණයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දි. සිේ ාරත්දවාජ බමුණට ලොතුර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දි සුනීත සෝපා කලාට බුදුරජාණන් වහන්සේ ධර්මේ දේශනා කරද්දි අගුලිමාලට රජ්ජුමාලට බුදුරජාණන් වහන්සේ ධර්මේ දේශනා කරද්දි කිසා ගෝතමීට පටාචාරාවට බුදුරජාණන් වහන්සේ පිහිට වෙද්දි. ඒ සැල්ලෝම පින්වත්ති දම්බදිව ලංකාව ගැෙන හිතල බලන් ලංකාේ වැඩයහි ජවතච්ච මනිියක්කික නාරජ්‍යරුවන් කෙර අනු කම්පාවයුක්තු බුදුජාණන් වහන්ස වැඩම කලා. මනම්ච් ාන්තරජරුවන්ගේ ආාධනාාවම මතලෝතුර අබුදුරජාණන් වහන්සේ වැඩම කළලා. ඒනම් දේශදේශාන්තරවලටද එවිතරක්න මේ දනවත් දෙහීනද කුලිදම ස්්‍යල්ලන්ටම බුදුරජාණන් වහන්සේ පිහිට වුණ ඒ ඒ පිරිස විසින් සංසාරය පුරාවටම කරගෙන තිබුණ කුසල සංස්කර ධරමයන් තුොළ විපාකනිසා. එනම් ඔබත් කරන කුසලේ මම කරන කුසල යපත යන්නන්නේ නෑ ඔබටත් මටත් කොයි වෙලාවකදි හරි නිර්වාණවබෝධය සඳහා. පට පිසරණ කොට පවතින්නේම පින්මත්න ඔබත් මමත් කරගන්න කුසලේම පමණයි. ඒකුසල් කාටවත් හොරකං කරන්නත් බෑ ඒකුසල් කාටවත් ලියාගන්නත් බෑ සේප්පුෝක දාල බහන්නත් බෑ අප පිටිපස්සිං අපේ හෙව නැල්ලේ නොවගේ. අපි කරගත්ත පින් කුසල් නිවන් දකිනතෙක් අප පිටි පස් ගන් කරන. සා තමයි පානිම් ිච්චේවනෝ නාස හරේඒ පානිනා විසන් ආබ නං විසමන් වේතිී නැති පාපං අක උබ්බතෝනෙ වනේ අතේතුවාලයක් නැති කෙනාට විස ඇතුල් වෙන්න නෑ වගේ. සංසාරය කුසල් කරගත්ත කෙනාට සංසාරය බොහෝ දීර්ග පත්වෙෙන්නේ නෑ ඉති බුදුරජාණන් වහන්සේ අලියුම බල පිහිට වෙච්චි කෙනෙක් තමයි පෙන්වත්න කුක්කොට කියන මිත්‍රය කුකොට මිත්‍රකෙන් මස්ස ඇද්ද. හැ ලස්සන කතාවත් වය නවා ඒ තමයි රජගහනුවර ඉතාමත් මහල කුලේක තමයි මේ කුක්කොට මිත්‍රගේ බිරිට ජීවත් වනේ රජගහනුවර ගැනු බහල ඇති උන තරම් බන කියන වෙලාවල් වල බොහෝ සස්්‍රීක නුවරක් විශාල දනවත් පිරිසහිට පුනුවරක් එවිතරක් නෙමයි කොච්චර දනවදද කිව්ොත් ප්‍රාසාද සත්මහන ප්‍රාසාධ වලින් යුක්ත නුවරක් ඇලවලි මන් පෙත් පන් සියල්ලන්ගේම පින්වත්ී තාමත්ම සුන්දර වෙච්චි අලංකාර වෙච්චි නුවරක් තමයි රජගහනුවර කියලකයන් බුදුරජාණන් වහන්සේත් රජගහනුවර වේලු වනාරාමේ වැඩ හිටියන්නේ වේලු කියලක කියන්නේ උනවලට ගහකට පිට දීලක් බදුරජාණ වහන්සේල සම්මමා අ සම්බුද්ධත්වයට පත්ව වුණ. වේලු කියල කියන රජගහනුවර තිබුණේ වේළුවනාරාමේ. බුදුරජාණන් වහන්සේ වැඩහිට පිතින් එතකොට රජගහනුවර විසාාල ධනයයක් තිබුණු මහදන සිටුවරයකු හිටියදවෙක්. මහදන සිටුවරයකිව වහම්මමා එක දවසක් ප්‍රඥානාලිකා විම දේශනාවක් කලා ටර කියන්නේ කොහමද මහ න සිටුවරයක් වෙන්න කොහොමද සිටුවරේ කියන්නේ කොහමද කොච්චර දනස්කන් දෙයක්තයෙන් දෝනද කියන එක ධර්මයට අනුව විස්තර කරලා දුන්නා. එතකොට මේ කුල දුවනය කල දුෘහි්‍රකාවට තිබුණා පෙන්මත් මහල් හතකින් යුක්ත ප්‍රාසාදයක්. මහල් හතයි ඒන ඔබට තේරෙක තට්ටු හතයි. ටු හතකින් යුක්ත ගෙදරක් තමයි මේ සිටිදීනයට තිබ්බේ අම්මලා මේ තමන්ග එකම දුවනයන එනිසා සත්මහල් ප්‍රාසාදයේ හත්තෙන ගොඩනැගිල්ලේ උඩම කාම්බරයක සඳුලු තලයක් සහිත තියෙන කාම්බරයක තමන්ගි දුවට ජීවත්වවෙන්නේ දහසර සලසල දුන්න දැ ඔබ මවාගන බලන්න මාලිගාවේ ලස්සනම තැන තමයි දුවට දුන්නේ දෙමාපියෝ කියැන් හෙමයි. දෙමාපියෝ කියන උඩින්ම්බට්ටික බෙදාන දරුවන්ට දංකුඩට ටි කණන්න දෙනා නෙවේ. හොඳ ඇඳුම තාත්තා ඇඳගැන ඉරුණු ඇඳුමක් දුවට පුතාට අන්දනායට නෙවෙේ තාත්ත කියන්න. හොඳම දේ කන්න දීලා හොඳම දය අඳන්න දීලා හොඳම විදිහට ජීවත්තෙන්ට ඉඩහසර සලස්සල අප්‍රමාණ දුකක් විඳන. පිරිසට තමයි දෙම පියු කියල කියන්නේ දැවබයිඉතල බලන්න එතකොට මේ සිටු පවුලේ දෙන්නා අම්ම තාත්තයි දුවට ජීවත්තෙන් දෙ දුන්නේ උඩ්ඩම මහලේ හත්තන මහලේ සඳුළු තලයක් තියන කාමරයා එවි තරක් නෙමෙහි ඇගේ ආවත්්‍යව කටයවුතු කරන්න කැන රෙදි පිළි හෝ දන්න වතුර ටික දෙන්න අත්පා මෙහබර කරන්න ඇඳෑ ඇතිරිලි හදන්න පොටු මේ සහදන්න හදන්නක යන් වඩුවේ කරනදිනෙවේ පිළිබලට තියන්න සේවකේඒ අවශ්‍ය වෙන නිසා මේ දියනියට සේවිකාවක් ලබල දෙන අම්මයි තාත්තයි. කොචර ධනය අදනේ තකොට මන්ගේ දරුවට තමන් සේවකය දෙනවක් කියන්න එත විශාල දනස්කදය. මෙමින්නකොට දවස හවස් කාලයේ රැබෝ වීගෙනෙනකොට ගොම්මං වෙලා වෙන ගොට මේ සිටිකුමාරියට හිතුුණ මේ සඳුලු තලාවට ගිහින් පාර පැත්තටිකක් බලාගනින් දෝන කියල අදත් එහෙමනේ අදත් සාමාන්‍යයෙන් හරි පුංචි ගාඩ්න එකක් තියෙන අය විවේක දවසකට තේකක් හෝපිය එකක් හදාගෙන පුටුවත්දාගෙන මිනිස්සු පරිසරයේ විඳිනවානේ දක්කිනවා. ඉති මේ තරුණයක්ත් ඒ විදිහමයි උඩු මහලට ෙහිල්ල දැන තමන්ගින් උඩු මහල්ල සඳුලු තලාේ සන්ධයාවේ ගොම්මංවෙලාවක බස්නායරංඉර බැහැගෙන යනවා. කරුවලත් නෙවෙයි ආලෝකයත් නෙවෙයි මාලිගාවේ එහින් මෙහින් පන්දම් පත්තු වෙන්න පටන්ගන්න. කාම්බරය ඇතුළේ සුවඳ පහන් දැල්වෙනෝ අර සේවිකා අවශ්‍ය කරන පහසු කන්්ටික හදනෝ මේ සිටිකුමාරිය පාර පැත්ත බලාගෙන පරිසරයේ විඳිනවා. විදිනකොට ඇ අර ජනල් කවුලුවෙන් සඳුළු තල කවුලුවෙන් දකිනවා වැදි ගැටෙක් වැදි කොල්ලෙක් තරුණෙක් වැද්දෙක් මූ මරලා මුවන්ගේ මස් කරත්තක පටවගෙන විකුණන්ඩා රයි යනෝ විකුණන්්ඩ අර යනෝ කදක් කරේතියාගෙන කද කියල කියන්නට මාලු කද කියන්නකොට මාලුුවර න්න එහෙමනි පරණකාලෙතාඒ මාලු වෙළදාම් කරන අය කරෙන් ලී අදදාගන දෙ පැත්තේ තරාදිය වගේ දෙපැත්තේ මාලු දාගන කෑගගහ යන පරණකාල එහෙම තම අද තමයිති. අදනතිේ නස්වදංගිකදර ්්‍රිජ්ජකක්නේ තින්ගේ ෆ්‍රරි්ජ්ගේ තමයි කුකුල්ලු මරල දාලඉන්න හූරු මරලදාලඉන්න. මාල්ලු මරාගන දාගනෙන්වා. ඒ දානන් හොම ්‍රජ්ජකත් තිබෙන දා තිබුණේ කදක් මේ කදේ මුවමස් දාගන විකුණන්න අරයි යනු හරි හැඩි දැඩි පිරිමයෙක් තරුණ වයට පත්ච්චි පිරිමියෙක් හොඳ ශරීර සපුවක් තිබුණු කෙනෙක් ති මස්වැ දෙෙනේ සත්තු මරණ කෙනෙක් නේ කට හොඳ පුෂ්ටි මස් ශරීරයක් තියෙන් නැති සිටි දවේ දැක්ක විතරයි මේ වැදි ගැටය වැදි කොල්ලා එක පාරම තමන්ගේ හිත තදින්ම් බැඳුන බලන්නකෝ ස්ත්‍රී සිතය තිබෙන චපලත්වෙන දැක්කද දැක්ක තැන ඇලුණා උහොම මැලිච්චි කෙනෙක්ක ව කු්ඩල කේසි කියලා කුඩලකේ සිට තෝකමයිුුණේ කුන්ඩල කේසි උඩුමහල ඉන්නකොට පිටිතල්ල හායා බැඳ සවලි පහරදිදී මරන්නට ගෙන යන සොර දෙටවානන් පිළිබඳව පිළිබඳ සිත්තු පන්නේය කලතමයි කතාව විස්තර කරන්නේ. පිටිතලහයා බැදන අධදක පිටි පස්සටා ඇල බැඳලා වදමල් මාලා ගැල පලඳගැන ගියපු සොරාට කුන්ඩල කේසිගේ හිත බැඳුනෙත් මේ විදිියමයි. තකොට තැනැත්තිට අර මස්වද්ද පිළිබඳවය හිත පිහිටියා ප්‍රේමයක් කටගත්තා තදින් ඇලුණා වැදිගටගේ නමමකක්ද කියලා ඉහි ආරංචිත් කරල බැලුවා බලනොකොට යගේ නමතමයි කුක්කුට මිත්‍රයා. කුක්කුට මිත්‍ර තමයි යාගෙන් නම හදනගට ජංගමුදුර කතන තියනවා ේ ජංගමුදුර කතන තියනවා අන්තර්ජාලය තියෙනවා මේල් තියනවට ඕන එක කක් පාවිච්චි කරන්න පුළුවන් අදනක් එදා ඉති එහෙම පහසු කන්නේ එනිසා සිටුදේවිය කල්පනා කළ මට උපකාර කරන කෙල්ලෙකෙන් වැඩක් ගන්න පුළුවන් මට මේ වෙලාව එ නිසා ඇයටගිහින් පඩුරු පා පාක්කුඩම් දුන්න පගවත් දුන්න අදත් එහම දෙෙන ඉවා කියන්නඉති රාජ්‍යනට ධහරීන්ටත් හෙම දෙෙනවා කියලා එහෙම දෙනවා එනිසත් තමන් ගොපකාරයට හිට පු කෙනාට ගිහින් පඩුරුදීල පණුරුදුන්න හම ඉල්ලන්න බෑනේ පිම්පෙටියට දානකයි ගන්න බෑනේ පඩුරක් දෙවියන්නු දෙසා දෙන පඩු රා ඉල්ලන්න බෑනෙ සගසතු කොට පෝජා කරන ඒවත් ඉල්ලන්න ඉල්ලන්න නෑ ඇතර පණුරු අද දෙන්නේනේ අප විල් අන්ඩ නෙමේ සතුටු කරන්න දෙන් සතුටු කරන්න දීල කියනවා බික්මනටම ගිහිල්ලා අ මස්ටික කරේතියාගෙන යන වැදිගෙටයා කවුද කොහෙදෑ යන්නේ මොකකටද යන්නේ කවත්ද එන්නේ කොයි පාරද එන්නේ කියලා අහගෙන එන්න කියල පිටත් කරලා යව් මේ කතාවෙදී උගන්න නොදැන්හර ගෙදර ප්‍රධානයන යඇවේ පණිමිඩේ ගිහි අර වැදිකොල්ල දකිනකොට අහනවා කියන්නේ ඇය තමුසේ කොයි වෙලාවේ නැවත මේ තැනින් යනවද තමුසේ මලන්නකෝ මිනිස්සුන්ට ධනය ලැබුණ හම බලය ලැබුණ නහම වචන පාවිච්චි කරනවිදයනේ ගිහි ගෙවල්වෙලත් යම් යම් අවස්ථාවන් වලද දකිනවා අම්ම තාත්තරත් කතා කරනවා තාත් තම්මටත්තයම කතා කරන වෙලාවල් තියෙන ඒ තමිස්සේ ඇහුනාද හැබැ ප්‍රේමේක් බෙනිච්ච කාලය හරි සුන්දර වචන තිබුණා දරු කෙනෙක් දෙන්නේෙ හැදුුවට පස්සේ වයවුෘධ ජීවිතයට පත් වුණහම ඒ සෙනහස නිකං හොරේක්ද කෙහිතමම් බුරුවද කෙතෙන එචර ප්‍රේමින් දෙමෝපියන්ටත් නොකයා පැනලාපු නැ ඔබේ වචනක් ගැන පැනලාවොත් නැත්ත අපේ ශස්ත්‍රී වචනයකින් කිවොත්තේම අකටයුතු විවාහයක් තුළ විවාහ කිවසුම ගැනීමක් සිද්ද වුණු ඒ ප්‍රේමේ බැඳීම දරුවන් ලැබනාට පසු කතා කරනවා කරත්තයක් දක්වන මනුසේ කතා කනවාගේ ඒ ඉතමසේ ඇහුනද පුතාගතාත්තා දූගතාත් දූගේ අම්ම එතකොට අම්මගේ ස්වාමියානෙමේ ස්වාමියගේ බිරි දත්නෙවෙ දරුවන්ගේ. එහෙම මනස වෙනස් වෙන්නේ රවට්ටන්ඩමකුතු වෙච්චායට මිස අවබෝධයෙන් එකුතු විච්චායි කවදාක්කවත් වචනකින් වත් වෙනස් වෙන. යශෝ දරාම්ම කවදාකොත් වෙනස්සු නෙත් නෑ සිද්ධහර්ත නම් වූ පවසා කවදාාක්වොත් වෙනස් වු නෙත් නෑ ඒ දෙදෙනම කතා කළේ ප්‍රේමිණීය වචන ලින් ප්‍රමිණී වචනවට හැම මාස එකකයිමති. සත්තු සවිපාාවුනත් එහෙමයි. බලෙකුට උනත් එහෙමයි පූසෙකුට තිරිසතතිකුටුනත් එහෙම හරැකිකුටුනොත් ළඟට ලංවෙල ආදරින් කට කල්ල කතාකරත් හරකමුවග ලඒ එයටට දැනෙනවා ස්නේහහි වචනය වචන මාතරෙන් දැනෙනු නැම් බලන්නොකු අවඥා සහගතාමන්ත්‍රණය කිරීමක් කරනවා. තමුසේ කීයට දා පොහොමේ පාරෙන්ා පව් යන්නේ ඇයි හෙම කතා කරන්නේ ධනයත් අම්බභ වෙල තියනවා සිටුමා ලිගාාව බැලම මෙහ රකාංකරන්න ඒ නිසා මටලොකු බලය අත් තියෙනවා සිට මාලිග එකම ඉන්න දියනිය තමයි මේ පණ විඩියයාහගෙන එන්න කිවේ. ඔහුත්තර දෙනවාක් වෙන දම් එෙන වෙලාක් කියන්න පුළුවන් අදනටය මස් වැඩී නිසයින වෙලාවක් කියන්න බැබ හෝසින් පහෝ දැවෙන්න තුළු නැත්තර ැබෝවවෙන්න පුළුවන් කිවා. මස්නි විකුල්ල ඉවර කරන්න පැනැත්තංකුුණු වෙනවා. වෙලා වහගනාව පහෝ ද එන්න කරදන ගත්ත එනවා කිය දැනගත්තට පස්සේ මෙතුමිය ගිහින් කියනවා අර සිටු මාලිගාවහිටපු තරුණයට අපහු වෙනවා කියල කිව්වා හැබ එනවා කියලකිවේ හවස් බාගිට. ඇගේ සැලසුම වුණේ ඔහුත් සමග දීග යන්න එනිසා සූදානංගුනා කියනවා කලෙකුයි පරණ ඇඳුන් ටිකුයි පරණ ඉරිච්චි කඩමොලුටික්කුයි සූදානම් කරගත්ත උඩු මහලේ ලසේ හොඳගට බලං හිටි යන වෙලාව මෙන්න එනවා එනකොටම කළේ කලයක් කරගෙන ඉනේටියයා ගත්තා වැරහෙි විච්ි ඇනුම් ඇන ගත්තා පාරට ගිය පාරට ගියාට පස්සේ අනේ අර තරුණය වැඩිගටය වැඩ කොල්ලා කුක්කුට මිත්‍ර කියන වැද්දා මස් වැද්ද ආපවර් හිස්කදත් කරේතියාගෙන යන්න යනවා කරත් එෙනගලා මේ සිටු දේවිය නැතන් සිටු කුමරිය නවතින්න නවතින්න කියලා අන කළ නවතින්න යනවා. බැලුව මේ මනුසයන ඉන්නෙක වුවට ඉන්න නෑ මං පස්සේ යනව වහෙන කියළ පස්සෙන් යනු සංසාරය බැඳෙන විදියන නවතින්න කිව්වත් නවතින්න පස්සෙ නවා. ඒ වරත් පස්සේගෙන විදිහම තමයි මෛත්‍රයත් පස්සෙන්ගෙන විදහීම තමයි. තමන් සංසාරය වපුරල තිබ විදිහයට තමන් පිටිපස්සෙන් නවා. පිටිපස්සෙන් යනවා එතකොට වැදි දුව කියනවා අන නුඹ වගේ පාපකාමී කෙනෙක් මෙච්චර සම්පතක් උබ පිටි පස්සේ එගෙනවා බට ඒ කර ගන්න බැරි හැටියක් කියල කිව්වා. ඇයි ඇය දන්නවා මේ සියලුම සත්මහර ප්‍රාසාදේම අයිතිීත් මට මේ ධනයත් අයිති මට උඹට අප මස් මරම් අනැත සත්තු මර මර විකුණන්න වෙන්නෙ නෑ මවදීග ගත්තොත් මව ගෙට ගත්තොත්. ඔහු ඒත් ගණන්ගන්න ආන ඔහු උඹේ අම්ම කවුද තාත්ත කවුද පවුල කොහෙද උත්තර දෙන්නෑ පස්සෙම යනවා ටික දුරක් යනකොට මේ සිටි දේවයට එතනවා මේ පන් අනයක කොච්චර දුස්කරයිද කියලා නැඟ කරත්තට. කරත්තර නැගලා හිගන්න ගිය අම්ම ලාපවඔයාාව නෑ අම්මලා හෙම තැන මෙ හෙව්වා හොයන්න පුළුවන් හෙම තැනවා දත් හයෙනවනේ බරිම තැනම කක්ද වෙන්නේ අදනම් පොලිස් සිටිකිිහිල්ල පැමිණිල් ලක් දාලා අතුරු දහන් වනා කියලට ඉන්නම බලාගෙන හැබැයි අර අම්මයි තාත්තයි දෙන්න එහෙම නෑ හෙවව බැලුව නෑ ඉති හිතා ගත්තා මැරුණ තමා මැරිලා එනිසා දවස් කීපයක් බලාගෙන ඉදලා මතක ධර්ම දේශනාවක් පවත්තල පින්දීල දුවගේ මතකය අමතක කරන්නඒ දෙමව අප උත්සාහ කලා. දැමේ සිටු දේවී පින්වත්න විවාාහජීවිතයක් නේ අ සිටුවරයගේ මේ මස්වදදගේ ගෙදරගයා මස්වද් දගේ ගෙදරග හිල්ල ජීවත් වෙනකොට පුත්තු හද පුත්තු හත්දනෙක් ප්‍රසූත කලා පුත්තු හදදෙකුගේ අම්ම කෙනෙක් වුණ දනද වැඩිවියට පැමිණ බලන්නක දැන්ිතට ක්‍රදක තාප හැල හිල නෑ ගෙදර. පුත්තු හදදනාම විවාහ කරලා දන්නා එතකොට ලේලිව රු හතක් කින්නවා. පුත්තු හත්තයි ලේලිවරුහතයි දාහතරයි අම්මයි පහලවයි තාත්තයි දාසයයි. හරි විශාල කුටුම් ිජීවිතයක් පවුල් ජීවිතයක් නෑ. වක් ලොතුරා බදුරජාණන් වහන්සේ අලුවිම ලෝකයේ බලනවා බලනකොට දූපුතුන් සහිතව ජීවත්වෙන කුක්කුට මිත්‍ර කියන මස් ඇද්ද දැක්කා. බුදුරජාණන් වහන්සේගේ නුවනට දකින්නේ නැටැ කෙරගුට තෙන පුළුවන් බුදුරජාණන් වහන්සේම අඳුන බලනොවකද දනවත්නං විතරයි පිහිට වෙන්නේ ලස්සන නං විතරයි පිහිට වෙන්නේ හි ුවන් එහෙම බුදුරජාණන් වහන්සේ දකින්නේ සෝහන් වෙන්න කුසලය තියෙනවද වාසනාගුණේ තියෙනවද සෝවහන්වීමේ වාසනාගුණේ ඇති කෙන කොතන දෙඉන්නේ එතනට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා සෝවහන් ගුණේ දැක්කා මේ කුක්කොට මිත්‍රයගේ උහන්සේ වහා පාසවුරු අරගෙන පාතරය සංගලසිවර පිළියල කරගෙන මේ මස් වැද්දා මදු අටවන කැලෑවට ගියා සත්තු වෙඩිතියලල ගඩ තුවක් වුවක් නෑන දුනුවී තලතිෙන් හාවු මමින්න ඌූරු මේමගේ සත්තුන්ට ගුල් අටවල මිනිස්සු අල්ලනෝ එනිසා උගුල් අටවල තිබුණු වනයට බුදුරජාණන් වහන්ේ වැඩම කළා වැඩම කරලා උවහන්සගේ සිරිපාස් සලකුණ අර වනේ පිහිතුවල විශාල රුක්ෂයක් පාමල බුදුරජාණන් වහන්සේ වැඩන්න. කුක්කොට මිත්‍ර ඇවදේ ම අවදි වෙල හිතුව අදරන් සතික් අහුල් ඇති යන්තෝන කියල ගිය ගිහෙල්ල බලනකොට එකක්වත් අහුවෙල න එක සතෙක්කොත් අහුවෙල නෑ පාසලකුණක් නැ තියෙනවා දැන්මකාක් දහිතයෙන්නේ. හිතුන හරි කවුරු හරි කෙනෙක් ඇැවිල්ලා මාගේ බැදිල හිට පුසත් තුටික නිදහස් කළත්. ඒක නිසාක් තැ සැක උපදිනවා තමන්ගේ මට්ටමින් මනඉන්න ගියෝ. සට ලස්සන කතාවත් තියෙනවනේ ලෝකයේ මිනිස්සු පින්වත්න්නේ? තමන් කරන වැරද්දට සාපේක්ෂ වන්නය තෙරදි කරනවා කියලා පූර්රූප කල්පනයකට එනවා ඔබට තේරණ වචනය තවටික් සාර්ලවක උත්නෙහෙම ඔබ දාගනයන උපැස්සිවල උපස්සිවුල කැන සිංහලේ ඔබට භාෂාන්ක උත්කන්නාඩි දෙක තමත් කිට් වචනයක උස්සාන් ග්ලස් කියන ඉස්පෙක්ස් කියලත් කියන ඒ කන්නාඩිය කරුප කළුපාටන මුළු ලෝකෙ ඔබට පේනෙ කළුපාට මේ ලෝකෙ තියෙන ස්වභාවේ තමයි ගොඩාක් වැරදි කරන පිරිස නිවැරදි පිරිස කරෙහි දකින්න එෙද වැරදි කෝනෙන් ඇයි ඔහු කරන වැරැද්දත් ඔුත් කරනවා ඇති ඇයි පූරුප කල්පන එකටනවා. මස්සදදත් ඒකමයි මසදත් ඒකමයි මසද එතන ඔහූ කවරුව මස්සද දෙක වෙලා මගේ ගුල් ටක අහුලට පත්තුටක නිදහ කරන්න නැති. වටපිට බලන වටපිට බලදී තේජෝ බල පරාක්‍රමයෙන් සමලංකෘත වෙච්චි. සෞම මුහුණකින් යුක්ට බිමට නෙමුණ නෙත් ඇති ැටිපාත්ත්‍රයක් අතේ ඇති සඟලසිවර කරදරාගන ්‍රත්වරණ බුද්දරශ්ිමාලාවං වලින් සමලංකවත දෙතිස්මාහා පුෘෂලක්ෂණ වලින් ඩි වෙච්චි. මගගේ ලොුතුරා දස බලධාරී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වැඩඉවා. වැඩඉන්නකොට මස් ඇද හිතනවා මේමිනිහතමයි මගැහුවෙල හිටපු සත්තු ටික යවලතියෙන්නේ දුන්න අරගෙන ඊතලේ ලැස්ති කරලා බුදුරජාණන් වහන්සේට විදිින්න ඉලක්ක කළා. පෙන්වත්න බුදුරජාණන් වහන්ේ අධිෂ්ඨාන කළා එහෙම නොවේවා කියලා. බුදුරජාණන් වහන්සලට පෙන්වත් එහෙම කරන්න පුළුවන්. නාලාෙරි හස්තිරාජය බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්නට එන්නේ නිකං කෙනෙක් විදිහට නෙවෙේ රා කළගෙඩි හතක් එක්ක. සොලසක්න තාසයක් රාකලගෙඩි දසයක් බීපු නාලාගෙරී. බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට බුදුරජාණන් වහන්සේ කරුණා මෛත්‍රයේ සිතීන් යුක්තුව දකුණු සිර අස්ත්‍රේද්දික් කරන කොට නාලාගිරිට සිහිියවා. බුදුුවරුන්ට එහි ම අධිෂඨාන කරන්න පුළුව. බුදුගුණ භාවනාාව වඩන්න බුද්ධ චරිතේමනා පිළිබඳව බෝධයක් ඇති. වචනමාත්‍රෙන් සරණ නොගිය හරදසාක්ෂයෙන් සරණග කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ඇති තේජෝබල පාක්‍රමය පිළිබඳව අටුවාටකාක දේශනා කරන්න ඕන වෙන්නේ නෑ ඔුට බුද්ධ කියන වචනය ඇහනකොටම ඔහුට මතක් කෙනවා මේ මේ කෙනාගේ ගුණේ නේද මේ කියලා. ුදුජාණන් හස අධිත්‍රාන කරට පස්සේ මුව වැද්ද එහෙම බිම වැදවැටුණා. වෙනදනන් තාත්ත කැලෑවට ගියාට පස්සෙල් ලහි ලහි ආපෝක් ගෙදරෙනවා. එනිසා පුතා ගෙහි අම්මට කියන අම්මා වෙනදනන් තාත්තා මෙච්චර වෙලාවක් පරක් වෙන්නෙ න්නේෑ අදහරි පරක්කුයි මොකක්කෝ හේතුවක් වෙන්න පුළුවක් මංගේෙල්ල බල එන්න. ග පුතාගියාට පසෙත් දකින තාත්තා පිම වැටලයින්නවා. මසුත්නෑ සත්තුත් නෑ ඇතින් කෙනෙක් හිටගැෙනන්නවා. හිතුවා අපේ තාත්ට සතුරෙක් මුණ ගැහිලා තමයි මේක වුණේ දැම් බලන්න දවසක් මවබට අර ධර්මදේශනාව ප්‍රඥයකය පැවැත්තුවනේ ප්‍රාණගාතය කෙන ශික්ෂාපදය. ්‍රාණගාතය කිරීමති ආදීනව ගැන බියෝපදිනවා කළමං ඉගැන්නවා බුදුරජාණනාන්සක දේශනා බියෝපදිනවා කළෙ ගැනවා ඊළඟට කිව සතුරු වැඩී ක ඉගැන්වා රෝග පීඩා බහුලයි කෙළෙ ගැෙන්වා සත්තුරුෂය දකින්න බෑ කෙළෙ ගැන්වා ගැමුරු ධර්මකාරණාවක්යැ ගමුරින් විස්තර කරල දුන්න පයක් වගේ කාලයක් ප්‍රාණඝාතය පිළිබඳ අන්තරජාලය ඇති ඔබේකත් අහල බලන්න දැම්බලට සත්තු මරණ කෙනට බයක් තියනවා කවුරවාරි කෙනෙක් දකිනකොට මබ මරන්් මයවෙල්ලෙඉන්න සැකයි බයයි. පුතාටත් ඒක මෙහිතනවා තාත්තට හතුරෙක් අහුවෙලා ඇති හමු වෙලා ඒේකයි තාත්තන්නාවේ තාත්ත බිම වැටි ලඉන්නකොටම බුදුරජාණන් වහන්සට දුනුී තල අරගෙන විදිින්න පුතත් ලෑස් වෙනවා. පුතත් ඒ විදිහට වැටුණා. පින්වත්න කටින් කෙලවක් කරවක් කරව උන්නු තැනම වැටිලැඉවා. අවරුද්දක් මුණ ගැහුන්නේ මේ විදියට පෙන්වත්න අ පිරිස සියල්ලම හොය හොයා යන එක්කෙනන එක්කෙන මා මණ්ඩි නෑ යන හොයාගෙන ඉල්ල පස්සේ තාත්තන තාත්තත් යනවා මේ පවුල හිට පුසිලු දෙනාම ගිය ගියාට පස්සේ කුක්කොට මිත්‍ර යට සසිහි එනකොට පය සංසිඳිල ගියා තරහව සංසිනිල ගියා මෙත් සිත උපදවා ගත්තා කරුණා බරසිත උපදවාගෙන කියවා මුරුදු වෙච්චි මොලොක් එච්චි වචනකෙන් අපි සියල්ලොම දුනුහහි තල පැත්තකට තියලා අතහැරලා බුදුරජාණන් වහන්සේ පිළි බඳව මොලොක් සිත් උපදවාගනිමු කාරුණක සිත්තුඋපදවාගනිමු බුදුරජාණන් වහන්සේට වැඳ අපි සමාවායිදමු ඒ අපට විපතක් කරන්නට නොව බුදුරජාණන් වහන්සේ වැඩමකොට ඇත්තේ අපට සැපයක් උදා කරන්නටමයි. අපි දුනුී තල සම්පූරණයෙන් අතාාරිමු, දඩුමුගුරු අතහරිමු සත්ව හිංසාවන් අතහරිමු මේ සියල්ලම පින්වත්න අතහැරලා බුදුරජාණන් වහන්සේට පසග පිහිටුවල පවුලෙ දාසේ දෙනම් වන්දනා කළා පුත්තුහත් දෙනයි ලේලිවරු හත් දෙනයි දාහතරයි කොක්කොට මිත්‍රයයි පහළවයි කොක්කට මිත්‍රයාගේ සිටු ගෙදර බිරිඳයි දාසයයි ඒ වෙලා වෙද්දි බුදුරජාණන් වහන්සේ පෙන් වත්නි අනුපිළිවල කතාවකින් යුක්තව ධර්මය දේශනා කලා බුදුරජාණන් වහන්සල ධර්මය දේශනා කරන්නේ අනු පිළිවලට දානකතා සීලකතා කාමානං ආදීනවන්නේ දානය ගැන සීලේ ගැන කාමාදීනව ගැන පිළිවෙලට අනු මෙවෙනි ධර්ම දේශනාවක් පැවැත්තුවා. දේශනයිවර වෙන කොටම පින්වත්න්නේ පුත්තුහත් දෙනයි ලේලිවරු හත් දෙනයි කොක්කට මිත්‍රයයි අර බෙරිඳයි සෝවාහන්ඵලයේ පිහිටුව එක එකැන්නේෙ සක්හායිදිට්ටිය විචිකිිච්චාව සීලබ්ත පරාමාස මේ කියන කෙලෙ සම්පූර්ණයෙන්ම ප්‍රහණය කළ භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සගේ වචනය හලා බුදුරජාණන් වහන්සේ පෙන් වත්න මේ පිරිස සෝවාන්ඵලයේ පිහිටවල නැවත විහාරස්ථානය කලා වැඩම කරනවා ආනන්ද හාමුදුර බුදුරජාණන් වහන්සේ දහවල කාලේ නොදැක්ක නිසා බුදුරජාණන් වහන්ස ළඟට ඇවිදි විමසව ස්වාමීනි භාග්‍යතුන් වහන්ස. ඔබ වහන්සේ මම උදේ කාලෙ දැක්කෙනේ ඔබවහන්සේ දැක්කේ සවස්වරුවේ ස්වාමීණ බවහන්සේ කොහටද වැඩම කළේ. බුදුරාණහන්සකින් වහන්න බැරිදි පුළුවන් යයි. ආනන්ද හාමුදුර උපස්ථායික ඇබවට පත් කර ගන්නකොට නද මුදුර බදුරජාණන්හන්සක කැමත්තක් ගත්ත ස්වාමීණී ඔබවහන්සේ නොමැති තැනක යම් ධර්මයක් දේශනා කරන්නේ නම්. ඒ පෙරලා මට නැවතවිදිින් දේශනා කරන්න කිව. ඔබවහන්සට අහම්බ වෙන සිවරු පිරිකරනන්නේ ඔබවහන්සට අහම්බ වෙන ආවාසකෙත්තතුෙවෙයි ඔබවහන්සට හම්බ වෙන වස්තුව නෙමෙයි මට ඕ නැත්තේ මම නැතිකොට ඔබවහන්සේ යම් ධර්මයක් යම්ත් තැනක සත්්‍යයෙකුට දේශනා කළොත් ස්වාමීනි. ඒ මට පෙරලා නැවත දේශනා කරන්න ඕන කිව. දැ ඉල්ලීම බුදුුවරු කවදක්වත් පෙන්වත්වීමේ එකඟ වූ ඉල්ලීමක් ශේදනය කරන්න නෑ කඩන්න නෑ බිඳින්නේ නෑ විනාස කරන්න වෙනස් කරන්න. අදන ප්‍රථජන ලෝක අප දකිනවන එහෙම දේවන්නේ ප්‍රතජ්ජන ලෝකයේ අද කියන එකන ට උදට කියන්නේ දැන් කියන නම එතවම හොතකද කියන්. පැවිද්‍යත්තු හෙම ගිහොත් එහෙම හැමෝ හෙම බහෝසේ. බුදුවරු කවදාක්වත් එහෙමෑ බුදුරජාණන් වහන්සේ, යම් දෙයක් පොරොන්දු නාද පොන්දු වෙච්චිදේ විදිහට මබදුරජාණන් මාරයට නැත්තේෙමයි මාරය මගේ මේ සබුද්ධ සාාසන ස්ථාාවර වුණයින් පස්සේ. සාමෙන් නිස්ථවරුණනාක නේ භික්ෂු භික්ෂුණ නිපාසකු පාසිකක් කියෙන සිව්වනක් පිරිසමාමේ මහ පොල වෙහි. ස්ථාපන වුණට පසේ ගෞත්තම බුද්ධරාජය ස්ථාවරයි ඒ වෙන කොට ඔබේ ආරාධනම පිළිගන්නකවා මාර්ය දාසේ වතාවක් බුදුරජාණන් වහන්සට ආරාධනා කරද්දි අවසාන වතාද බුදුරජාණන් වහසේ මාර්ය ගාරාධනාව පිළිගන්නවා ඒ පිළිගන්නකොට මාරය කියෙන වාමිණය බ වහන්සේ එදා පොරුන්දුනා සිව්ුවක් පිරිසම ස්ථාවර වුණට පස බවහන්ස මාකරන ආරාධනාව. පිළිගන්නව කියල් ස්වාමීනිදන් ස්ථාවරයි එනිසා වහන්ස මගේ ආරාධන පිළිගන්නකිව. ඇද තව ික්මට ඉන්ඩෝන කියන බදුරජාන්හන්සේ සාධසිතති ආරාධනා පිළිගත්තා මහපොලො වෙත්ත නෙදල පින්වත්න සයුරයේ කෙලවර දක්වාම කම්පාාවෙන්ට පටන් ගත්ත කියනවා හරියට අ මුහුදු රැල්ලක් ඇත පංචුවට පටන් අරගෙන වෙරලාගට එනකොට විශාල රැල්ලක්තන්නවා වගේ බුදුරජාණන් වහන්සේගේෙන් සියුම්ම පටන් අරගෙන සාගරේ කෙරවල දක්වා යනකොට විශාලව ලෙසේ මහපොලව පවක් කම්පවනාක් කියනවා. බුදුරජාණන් වහන්සේ මාගේ මාරය ගේාරාධනා පිළිගත්තාම බදරු කවදක්වත් වචන වෙනස් කරන්නේ නෑ. ඉට වස්සිද කියා උන්හන්සේ ආනන්ද මම කුක්කොට මිතරයා ලඟට වැඩම කරලා ධරමය දේශනා කලා අර දන කකට මිත්‍රය නනා දන්දරුවත් ඉති පරිතර ජීවත්ව න්හන්සනේ ිනිස් වැසුරු කරනවන අහ බුදදු ජන අනිස්වාමීනි කුක්කොට මිත්‍ර කෙකෙන මස්වද්ද. අපි එහෙමිනන කෙනෙකෙල් හල් කනනා කළැ වත් මරන නොර්තතිය න්ඳන්න්න න අර පහු දස්සර හිරකදරට කිල්ලාව. පහුගේෙදවසල හොරගන් කරලාහුනේ විභාගොන්දර පාසච්චි පවුලයායන කෙ අපි පාරිසරික වශයෙන් සමාජයක් වශයෙන් ප්‍රසිද්ධෙ වෙල තියෙන කාරණාව කල්ලගෙන කියන බුදුරජාණන්තආන්තරුත් කියෙනන සාමිනියර මස් වැදධනේ දොය කියයන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔහු සතුන් මරන්නෙක් නෙවෙයි ඔහු සතුන් මරණ කෙනගෙන් වෙෙන් විච්ි කෙනෙක්කවා ආනන්ද මගින් බණහලා කුක්කොට මිත්‍රයයි දුවරු හදදනයි පුත්තු හත් දෙනයි ස්වාමි බිරිඳයි, තුනුරුවන් කෙරේ සිත් පිහිදලා සිත් පිහිටලා තුනුරුවන් පිළිබඳව සැකැනැති කරගෙන සතුන් නොමරන්නෙක් බවට පත් වනා කළකිව්ව. පිරිසහනවා ස්වාමීනී ඔහුට අඹුවක් හිටියද කාන්තාවක් හිටියද. ුදුරජාණ වහන්සකේ නොෝ හිටිය. ඇයි තාමත්ම දනවත් කුලවත් ප්‍රතිවෘරතා ධරමයකින් යුක්ත කුලවන්ත කාන්තාව. ඇද සෝවාන් පල ඒ පිහිටරි කෙනෙ. භික්‍ෂන් වහන්සලානො කුඩාකාලදිම සෝහන් වෙච්චි අයිදදිගයන අආද සාමීණි. ඔවුගොඩා කාලදිම සෝවහන් වෙලා දරු හදදනෙ ප්‍රසූත කර පම්මාස් ඩ කාලෙදිමයි සෝහන්න්න ලහිටි පින් වත් කියනවා. පුත්තුහත් දෙනත් ලබ ඔවු පුත්තුහත් දෙනත් ඇ ලැබවා. මරුවල්ලාදී පිළියල කරලා ස්වාමයට සත්තු මරන්න දෙනවාද සෝහන් වෙච්චි කනෙ. බුදුරජාණන් වහන්සේ කියනවා ඇය සත්තු මරන්න මදුවල් හදල දුන්නට ඇය සිටින් සත්ව ඝාතනය කරන්න අරමුණ ඇතිවු දුන්නේ නෑ කියනවා. මුවන් නූරන් සත්තු මරන්න කියලා නෙවේ දුන්නේ කියනවා ඉටපසිති කියන බුදුරජාණන් වහන්සේ සෝහන් වෙච්චියයි කවදාකවත් මහනනේ සත්තු මරන්නේ. ස්වාමි බිරිඳ වශයෙන් ස්වාමියට ඇතිකීකරුකම නිසා එහෙම කලා මාදුන් උපකරනගො සත්තු මරන්නේඇයි කවදාකවත් ඇගේ සිතට අදහසක්කා වෙනේ. හරියට මහනෙන පානිිම්මිචේ වනෝනාස්ස හරෙය පානිිනා විසන්, නාබ්බනං විස මන්වේතී නත්තිපාපං අකු බ්බතු. මහනනේ අතේ තුවාලයක් නැතිකොට විස ඇල්ලුවායැයි සරීරයගත නවන්නක් මෙින්. අරමුණක් නැතිව නැත්තන් සිත සත්තුමාරණ අරමුණක් නැතිවේසේ දුන්නායැයි ඔහුට අකු සලයක් පිරින්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතිසන්දි ගලපලා ධර්මානු සාසනා පවත්වනවා එවෙලාද බුදුරජාණන් වහන්සර පිරිසට කියන මහනනේ ඇය ඔය විදිහට කුඩාකාලෙදිම සෝවහන් වෙන්නේ හේතුව කිව්වා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සර්වච්ඥ ධාතුන් වහන්සේ ඒ ගනව පින්වත්න පිහිටිය එක ගනව කෙලකින් එකට විසුරුුණේ නෑ නොවිසුරුණ ධාතුන් වහන්සැල වෙනුවෙන් රත්තරං ගඩුල් කැටවලින් සෑයක් තනවල බොහෝ පිරිසක් පෙන්වත්ේ බොහෝ මුලමුදල් වියදන් කළ සෑයක් හැදෝකිව ඇයත් මේ ස්වාමී පුරුෂයක් දෙන්නා එදා ඉඳල පින්වත්නේ මහ සෑය ප්‍රතිසංස්කරණය කරන කටයුතු සෑ සුද්ධ පවිත්‍ර කරන කටයුතු සිද්ධ කලා කියනවා කුසලේ පදනම් කරගෙන තෞතිසාවේ ගිහින් ඉපදුනාකිව්ව. තෞතිසාවේ බොහෝ සැපසම්පත් කාශ්‍යව බුද්ධ කාලි දිඳල විඳ දරාගෙන. මනුස්සලෝකෙට ඇවැදිින්. මනුෂ්‍යලෝකයේ මිනිස් සාත්ම භාවයක් ලබල සෑයකට කළ ප්‍රතිසංස්කරන කටයුතුවල කුසලේ නිසා විශාල දනස්කන්දයක් ඇතිවෙේ පදිලා. නමුත් සංසාරයේ බැඳීම ඒ විදිහට මරගනාප නිසා. අ තරුණයාසමග විවාහ වෙලා, නමුත් කුඩාකාලෙදිම සූවාහන් වෙන්න පිනවාසනා පහළො වුනා කිවා. පිනත්තුව ඒ කතා ම අඔබට අද මතක් කලේ නිවනටු පිනිශ්‍රේවන දේශනාවක්ලෙ සාරාධනා කළ නිසා. ඒ තමයි අපේ සිත පිරිසිදු නම් අපි කරන අරමුණ පැහැදිරිනං ඒ පිරිසිදු ස්වභාවේ මතම අපිට කුසල විපාකයක් ගැෙනල්ල දෙනවා. දොළොස්ස නිමාසි තිස්වෙක් වනිදා තව දවසක් තියනවා විසි දෙ කවුරුද්දට. ඔබටත් මේ වගේ අ කුකොට මිත්‍ර කියන මස්ව ඇද්දා බිරිඳත් එෙක්ක සෑය ප්‍රතිසංස්කරණය පිලිස කල කරන්න ගිහින් පින්දහම් කරගත්ත වගේ උබත් ඔබේ ජීවිතේ පුංචි පුංචි පින්දහම් අතපසුනුකොට පින්දහම් සිද්ධ කරගන්න වේරී වඩාගන්න. දෙවෙනයක, ිකරණ කුසල් කවදාකවත් අහක නොවන බවසිහියත බාගෙන නැවත නැවත පින් දහම් සඳහාම ඉයෙදෙන් තුගනි කාරණාව කවම කවර දාකවත් ආර්ය වූ උත්තමයකුට ආර්යඋත්තමයකුට ඩිංගකවත් හිංසාවක් ඇති නොවනාකාරයට සිතකය වචනය කියන තුන්දරහසුරුවන්. ඇයි මස්සද්ද බුදුරජාණන් වහන්සට දුන්න අරගෙන විදින් යනකොට කට කෙලවී සික්ක වෙලලා එතනම ඇදගෙන වැටුනේ ආර්යී උත්තමයකුට නසන්න කර බෑයමක ප්‍රතිඵලේ. ඔබටත් එහෙමයි ඔබට වඩක සීලේකංස අපිට අනුන්ගේ සීලයක් මන ඉන්න බෑන. අපි දන්නේ කෙනෙ සෝහන් කෙනෙක් වන්න පුළුවන්. සකුරදාගාමි කෙනෙක් වෙන්න පුළුවන් අනාගාමි කෙනෙක් වන්න පුළුවන්. තවත් කෙනෙකු ගේ සීලයක පට මනඉන්න පුළුවන්කමක් නේ නිසා පරිස්සං වෙනය ඔබට මට වටිනවා. ඔබත් මමත්, ඉතාමත්න සත්පුරසව පරිස්සංවෙමින් සත්පුරර්ුෂ ලක්ෂණ දීවුණු කරමින් ජීවත්තෙන්ඩ තාාගන්නූ. ඉළඟකාරණාව. කවම කවරදාකවත් දෙමෝපියන්ගේ සිත රිදවලා වැරදි හසිරීමකට බැඳෙන්න්නේ යන්න එපා. අර දියණිය ගියාට පස්ෙ තාත්තලා තමන්ගේ දරුවෙනව මතකවස්ත්‍රයක් පූජ කරන්ඩ වඋුණන් කොච්චර හිතට වේගනවත් දෙැනෙන්න්න නඇත්දෙන. එනිසා, දෙදාහ සි දෙ කවුරුද්්‍යෝ බේ දෙ මෝපියන්ට අවනොත වෙන දරුවෙක් වෙන්න කීකරු දරුවෙක් වෙන්න. උපකාර කරන දරුවෙක් වෙන්න සංග්‍රහ කරන දරුවෙක් වෙන්න. වචන මාත්‍රකින්වත් නියස් පොත්තක් තරං දෙයකින්වත්. දෙමෝපියන්ගේ සිත් නොරිද්දා කාරුණෙක සිට ඇතිව ජීවත්වෙන්නවෙරවෑයම් වඩන්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණා සිත් කොකට මිත්‍රයටත් තිපදුනාමෙන් අර පවුල ඉතුර පාලස් දෙනාටත් පිහිටියයක් මෙෙන් ඔබටද මේ ගෞත්තම බුද්ධ සාාසනය තුළ සරත්දහව වඩන්න සේලේවැඩන්න ගුණවන්තකම වඩන්න තයාගවන්තකම වඩන්නම මේ උතුම් කු සල ශක්ති උපකාරයක් වේවා නිර්වාණවබෝධය සඳහා පිහිට පිඩිසරණ වේවා වහ වහා කුක්කුට මෙිත්‍රේ නිවන් අවබෝධ කරගත්තාක්මෙන් වහහා නිවන් අවබෝධ කරගන්න ඔබටත් මටස්සිරුල් ලෝක සත්්‍යයාටත් මේ පින්කුසල් පාරමී ධරමයක් වෙසම උපකාරවේවා සාධහූ සාධහූ සාධව. අත්ලෙහි වනයක් නොමැතිිකෙන කොතරම් වස විසෑඇල්ලුවත් සරීරගත නොවන්නාක්මෙන් ඔබේ සිත තුවාල නොකර අකුසල්වලින් පිරුණු සිතකින් නොවුනෝත් ඔබ කරන සෑම දෙයක්ම කුසලයක්ල සුපේ ජීවිතයට විපාක දෙන බැව් ඒ ගාථාවෙන් දේශනා වෙන. ඔබේ සිටද සංවර කරගෙන නිර්වානවබෝධය සඳාවශ්‍ය වන කුසල් සම්පාදනයම වේවා. සාධහෝ, සහධෝ සාධුව ආරාධනා කරනවා හෙට ඉඳ ලෝබ දවසකට එක බණ පදයක් අහන් දවස්තුන්සි හට පහක් යැනකොට බණතුන්සි හැට පහක්කො බහලා පැය තුන්සිය හැට පහක් ඔබ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එෙක්ක ජීවත් වෙලා එදා ඔබට දෙදස් විසිදකේෙ දෙෙසැම්බර් තිස්සක දවසට ඔබ පින්කමක් කරනකොට හිතෙේ මං අදහන්නේ එදා හපු බණපදේ තිබ ප්‍රතිඵලය නිසා බණක් ඇහුවා කියලා අහක යන්නේ නේ කාමරාගය ඇතිවෙන දෙයක්ක්ක බැහුවත් පටිගේ ඇතිවෙන දෙයක් ඇහුවෝත් විපාක්ක දුක් සහිත බවෝබ තේරුම් අරගන්න ඕන. මෙ සියල දුක් සමුදාය දුරු කරගන්නට නංඔබ තතාගත දේශනාවම ශ්‍රවණය කර් ඕන. ඒ සඳහබට මේෙක්කු සල් උපකාරයක් වේවායන් ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා කරනු. දායිකත්වය දරන්නට ේදනේ ප්‍රඥානාාලිකාවතුොලි යුතුම් ධර්මාණ සාසනාව සැද විකාශනය කරන්නට සැදැහැති දායකත්වය දරන්නට යෙදුණ පණපිටියේ පදිංචි දමිත් එන්න කෝන් මහත්ම සුදර්ශනය හරස්ක මහත්මිය එ මෙම් වීරකෝන් මහත්මියය ඇතුළ පින්වන්ත පවුලේ පිරිස. අරමුණ වශයෙන් තැම්පත්කොට තිබුණේමට අවුරුදු දෙකට පෙරෙනම් දෙදහස් විස්සේ ජනවාරි මාසේ පළවෙෙන දිනට අුරුදුදොනුවෙක්කායි වනදා. අභාාවයට පත් එම්බී හරස්ක මාදරණීය පියතුමාට මතුම් ධර්මදාානයෙන් ජනනිත වන්නාව පින් කුසල් නිර්වාණවබෝධය සඳහාම උපකාරවේවා. සසර පුරාගන පැතුූ බෝධියකින්ම උතුම් නිර්වාණවබෝධයටම පත්තේවායන් සාදුසිත් ප්‍රාර්ථනාවෙන් පින් අනමෝදන් කරනු. ඒවගේ මීට දින විසියකිට පෙර අභ පෙර අවුදු අනුතුනකායි වනද අභහාවයට පත්වන්නට යදන දායිකත්ය දරු අයගේ පියතුමන්ගේ නිවුන් සහෝදරයන් වන අනුලා රත්. මළල නැදැනයටද මේ උතුම් කුසලේක සේම අත්වේවා යන සාධ සිතින් අනුමෝදන් කරනු පීBී තෙන්න්න ෝන් පියතුමාටද අමිත් එෙන්න්න කෝන සහෝදරයා ටද මේ කුසලේක සයත්වේවා සසරගතපින් අපේක්ෂා කරන සිලු ඥාතීන්ටද මෙිපින් කුසල් සතුටින් යුක්තුවනු මෝදං වේවා සම්බුද්ධ සාාසනෙතව බොහෝ කාලයා ආරක්ෂාාවත්වා යන සාධ සිතිං ආශිරුවාද කරනු තිගෞරවනයේ ස්වාමීන් වහන්සේ ඇතුල් ස්වාමීින් වහන්සේගේ පාරමී ධර්මතාවතා සුවසේම් සම්පූර්ණවීමට අපරැස්කර ගත්තකු සල්ලුපකාරයක් වෙත්වායන් ආශිරර්වාදේ දේශකයනන් වහන්සේට පවත්වනවා. පවතින වසංගත තත්ත්වය තෙරෙනු වන්ගේ අනන්තගුණ බලයෙන් තුරන්වේවා නීරෝගීවේවා සියලු සත්වයෝ සැපෑඇති සුවපත් ඇත්තුූ බවට පත්වේවා යන් ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා කරනු. දායිකත්ව දැරු අයගේ මෑණියන් දෙපළ රුවන්තිදන ඇතුොළු ධර්මදේශන ශ්‍රවනය කළ සෑම සිරු දෙනාටම ඒ අයික්මන් බවයක සුක සහගත ප්‍රතිපදාවකින් ගෞතම බුද සාාසනයේදීම ප්‍රාර්ථනීබෝධියකින් උතුම් නිර්වාණාවබෝධල් ලැබීම පිණිසම මේ ධර්මදානය ජනතවන්නහු මහා කුසලේක සේම පිහිටත්වා. සියලු සත්්‍යය ුණුදුක් වෙත්වා නීරෝගීවෙත්වා සූපත්යෙත්වා. විස්සයි විසි දෙක නොවසර තුළ අපහැම දෙනාටම සමගීන් සමාධානයෙන් සවභාග සීලවන්තව ගුණවන්තව පුණ්යක් ශේෂත්‍රයක් ලෙස ජීවත්වෙනටමයුතුම් පින්කුසල් ආසිුරුවා දෙයක්ම වේවා. සාධූ සාධෝ සාධූ. ආකා සට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා, පං්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක්කංතුලෝක සාසනං චෙරංරක්කං තුදම්ම දේශනං. සිිර රකං තුමං පරංති හැම දෙනාටම තරුවන් සරණයි මෝහක්කයෝ නිප්පානන්